පැවස ප්‍රකාශය ආරම්භ කරමින් අප අවධානයම කරන්නේ රටේ මේ මොහොතේ පවතින කොවිඩ් අවධානම පිළිබඳව තොරතුරුකට වාර්තා කරන්නට ඔබ දන්නවා මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය මැඩලීම සඳහා කොරෝනා එන්නත් ප්‍රතිශක්තිය කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ අතර වාරයේදී ඒ දිනේදී අපට අවාසනාවන්ත ලෙස මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වුණා. රජයේ පොදු දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි එය තමයි දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ. නුවරඑළිය, ආගරපතන, පෑලියගොඩ, බොම්බුවල කළුතර, නෑබොඩ, මක්ගොණ, උතුරු කළුතර, ගම්පොළ පානදුර, වැවුඩ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තමයි මේ ආකාරයෙන් ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයන් ලෙස රාජ්‍ය පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අනුව මේ මොහොත වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වාරයේදී ඒ දෛනික ආසාදිතීන් අතරට ආසාදිතීන් 703 දෙනෙකු එකතු වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතීන් ගණන දැක්වෙන්නේ 77,906ක් ලෙසයි. කිසි නමුත් ආසාදිතීන් 71,176 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර වාරයේදී ඔබ දන්නවා පසුගියද ආරම්භ කරන පොදු මහත් ජනතාවට ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් ෂීල්ඩ් එන්නත ලබා දීම යනුව අද දිනේදී එය ක්‍රියාත්මක වන බවට තමයි සෞඛ්‍ය බලධාරීන් අප වෙත සඳහන් කළේ. මේ අතර වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මේ කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතු අද දිනේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ දිනේ වන විට පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකු මෙම එන්නත්කරණයට ලක්ව තිබූ බවට තමයි සෞඛ්‍ය අංශ අප වෙත සඳහන් කළේ.